මම විශ්‍රාමික රණවීරුවෙක් මට කියන්න තියෙන්නේ මෙහෙමයි මේ අපේ ළමයි දැන් මාස 7කට අධික කාලයක් තිස්සේ ඉස්කෝලේ නෙමෙයි වෛද්‍ය පීඨවලට නොගිහිල්ලා එළ පන්ති වර්ජනය කරනවා. ඒ පන්ති වර්ජනය කරන්නේ මේ රටේ අනාගතයට එන ළමයින්ට පාර කපන්න කියලා. ඒ කියන්නේ අපේ ළමයින්ගේ අනාගතය දැන්ට අඳුරේ දාලා තියෙනවා. අනාගතේ එන ළමයින්ට පාර කපන්න. ඉතින් අපිත් ඒකට සහයෝගය දක්වන්න මොකද හේතුව අපි මේ රටේ නිදහසක් රට මේ රට නිබේර ගන්න කටයුතු කරපු සමාජික හැටියට. ඒකම අපේ ළමයි එදා 21 වෙනිදා අර සෞඛ්‍ය අමාත්‍යාංශ බිල්ඩින්ගෙට ගිහිල්ලා එතන ඒ වෙච්ච සිදුවීම හරහා මාධ්‍ය සහ පමණක් ඔය NGOs වල ඉන්න කට්ටිය අපේ ළමයින්ට පහර ගහනවා අපේ ළමයි ත්‍රස්තවාදීන් කියලා. ඒ කියන්නේ අපි රණවිරුව අපේ දරුවෝ ත්‍රස්තවාදීන් තියෙනවා. ඒ කියන්නේ දරුවන්ගේ තාත්තලව අපිත් ත්‍රස්තවාදීන්ද? එතකොට ඒ කියන්නේ ත්‍රස්තවාදීන් සේසලකල් ළමයි හිරිට දාන්නේ. ඉතින් එහෙම තත්ත්වයක් උදාලා තියෙන කියලා අපේ රටේ ත්‍රස්තවාදීන් කියන්නේ මේ රට බේර ගන්න රට බේරගත් රණවිරුව ත්‍රස්තවාදීන්ද? එතකොට මේ රටේ නිදහස් අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන්න කියලා කෑ ගහන ළමයි ත්‍රස්තවාදීන්ද? එතකොට කොහේ එතකොට මානව හිංකම් ගැන කතා කරන ඔය ගොඩක් අර ඩොලර්ස් වලින් යැපෙන කට්ටිය විශේෂයෙන්ම කොහේ මානව හිංකම් අපේ ළමයින්ගේ ඔළු පනලකොට ඔය මානව හිංකම් කඩුන්නේ නැද්ද? එතකොට මොකද්ද මේ තියෙන සත්‍යය? ඉතින් ඒ වගේ සිදුවීම් අපේ රටේ මේ මහජනතාව විශේෂයෙන් මේ සම්බන්ධයෙන් දැනුවත් විය යුතුයි කියලා මගේ අදහස. ඊළඟට තව දෙයක් තියෙනවා. දැන් අපි දන්නවා දැන් අර මෙතන මිතුරුමුල්ල කුණුකන්දට මිනිස්සු මේ වගේම උද්ඝෝෂණය කරා. පාරේ ගියා. ඒ මිනිසුන්ට ගැහුවා, පහර දුන්නා. ඊට පස්සේ ඒ මිනිස්සු කොච්චර කිව්වත් අන්තිමේදී මිනිස් ජීවිත 40ක් 50ක් මැරලා තමයි ඒකේ වුනේ. ඊට පස්සේ දැන් අවුරුදු 2කමාරක් තිස්සේ උමාවේ වතුර ගලාගෙන යන ජල කාන්දුවක් තියෙනවා. ඒක දිගටම කැණීම් කරගෙන ගියා. ඒතර ඒ දවස්වල ඒකට උත්තර දුන්නේ නැහැ. දැන් අවුරුදු මේ මෑතක තමයි මිනිස්සු එක්කහුව වෙලා මිනිස්සු ඒකට සටන් කරාම තමයි ඒකට දැනට රජයන් දෙකක් අතර තිබුණ ගිවිසුමක් తాවකාලිකව මේ වැඩසටහන නතර කරලා තියෙනවා. ඊට පස්සේ මේ සයිටම් කුණුකන්ද. දැන් මේ සයිටම් කුණුකන්දට අපි දෙමාපිය හැටියට ළමයි පාරේ උද්ඝෝෂණය කරා. ඊට පස්සේ දෙමාපිය හැටියට අපි සහභාගී වුණා. ළමයි ඊට පස්සේ එක එක නායනා ප්‍රකාශ. අපි දැන් ඊට පස්සේ අපි කරා දේව කන්න ලව් කරා. ආශිර්වාද බෝධි පූජාවන් කරා. හැම පැත්තරම අපිට කියන්න පුළුවන් හැම පැත්තරම ගිහිල්ලා අපි ඒ ටික කරා. අපි බැලුවේ මේක කවුරු හරි මේකට නම්මශීලී මේ රජයේ නම්මශීලී වෙයි කියලා. නමුත් නම්මශීලී බවක් පේන තෙක් මානක නැහැ. ඊට පස්සේ දැන් අපි දැනුවත් වෙලා ඉන්නවා ඊළඟට මේ විදේශීය තානාපති කාර්යාලය සාමාන්‍ය මට්ටමින් දැනුවත් කරන. ඒ කියන්නේ අපේ රටට විරුද්ධව කටයුතු කරන්න අපි කැමති නැහැ. අපේ රටේ පාලකයන්ට මේක තේරෙන්න ඕනේ. අපි රටට ආදරය කරන මිනිස්සු අපි යුද්ධෙට ගියේ තේ රටට දෙන ආදරය සහ කැක්කුම හින්දා කරුණා කරලා මේකට දැම්ම විසඳුමක් දෙන්න. නැත්තම් අපි ඉදිරියේදී දැන් මේ සාමාන්‍ය දැනුවත් කිරීම ඡායාරූප ප්‍රදර්ශනය කරන්නේ නැහැ, ඡායාරූප දෙන්නේ නැහැ. ඊට අමතර කිසිම විදුලිය අර වීඩියෝ පට අපි එහෙම දෙන්නේ නැහැ. තානාපති කාලට අපි ලිපියකින් දැනුවත් කරනවා විතරයි. ඒ සම්බන්ධ දිගටම ඒක කටයුතු නොකරොත් බොහොම කනගාටුයි මහත්තුරුනි කියන්න. අපි අනිවාර්යයෙන්ම ඒක කරනවා. අනික් කාරණේ අපි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ රටේ අර මානව හිංකම් ගැන කතා කරන ගොඩාක් උදවිය මේ අපේ ළමයින්ගේ ඔළුවලට ගහද්දි තන මානව හිංකම් කඩුණේ නැද්ද? ඒකට කතා කරන්න කවුරුවත් නැහැ. ඒ කියන්නේ එතන ඩොලර්ස් එන්නේ නැති හින්දාද? ඔය NGO අයට කියන්න කැමති විශේෂයෙන්ම කරුණාකරලා මේක රටත් එක්ක තියෙන මේව පටලවා ගන්න එපා. මේ රටයි මේ නිදාස අධ්‍යාපනයයි මේ හැමදේම එක එක විදිහට තේරුම් ගන්න එපා. තේරුම් ගන්න එක තැනකින් ඉඳන් කටයුතු කරන්න. නිදාස අධ්‍යාපනය කියනට සටන් කරන ළමයා ත්‍රස්තවාදියෙක් වෙන්න බෑ. ඒ ළමයා නිදාස අධ්‍යාපනය කියන මේ රටේ හැමෝටම අයිතිවාසිකම උදුර ගන්න සටන් කරන්න. ඒකට යුද්ධ කරපු රණවීරව ත්‍රස්තවාදීන් වෙන්නේ කොහොමද? ඒ හින්දා කරුණාකරලා ඔය අදහස් මේක කරලා අපේ රටට මේ නිදාස වෛද්‍ය අධ්‍යාපනය සුරක්ෂිත කරන්න කියලා අපි මේ රජෙන් බොහොම ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.